මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ පැහැපත් බව ආරක්ෂා කිරීමට Life Herbs නිරෝගී පැහැපත් සමකට. ලස්සන ගැන කතා කරන්න තියෙන ලැබෙන හොඳම වෙලාව මේක කියලා හිතනවා. වැඩි දිනක කාන්තාවන් නියෝජනය කරන උදෑසන වැඩසටහන් නිසා මේ කියලා දෙන දේවල් ජීවිතේ කොයිතරම් දුරට වැදගත් කියන කාරණාව දැන් ඔබ දන්නවා. මේ වත්තදා බල්ලා ඒ නිසා තව තවත් අපි කියනවා අපිට මැරෙනකම් ඉගෙන ගන්න දේවල් තියෙනවා කියලා. ඒ නිසා දැනුවත් භාවය අතිශයින් වැදගත් ජීවත් වෙනකොට. ඒ නිසා තව තවත් ඔබේ දැනුම වැඩි කරගන්න මේ වෙලාව ප්‍රයෝජනවත් වේ කියලා විශ්වාස කරනවා. අපි කතා කරන්න සූදානම් වෙන්නේ නයිම් හර්බ්ස් ගැන. ඉතින් අද යම් කෙසේ කෙනෙක් හහා පුරා අපි නරඹනවා නම් ලස්සන වෙන්නේ කොහොමද කියලා ඔබට දැනගන්නත් පුළුවන්. අපි එකතු කරගෙන ඉන්නේ ජේෂ රූපලාවන ශිල්පිනී ජැකි අපොන්සෝ මහත්මිය ආයුබෝවන් සුබෝදයසන කවතුමිට. ඒ වගේම තමයි මාතර ගොඩගම සහන වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රධාන වෛද්‍ය දේශමාන්‍ය එල්.පී. සඳරුවන් වෛද්‍යවරයා. ආයුබෝවන් සුබෝදයසන කවතුමිට. සුබෝදයසන. ඉතින් අපි අද දවසේදී වෙන් කළ තියෙන ඔබේ ප්‍රශ්න ගැන කතා කරන්න සමහරක් වෙලා දුරබැහැර කෙනෙක් නම් හිතෙන්න පුළුවන් අපිට ෆෝන් එකක් නැහැ නේ කතා කරන්න කියලා. ඉතින් එහෙම අයගේ ප්‍රශ්න අපි එකතු කරගෙන මේ වෙලාවේ නියෝජනය කරන ওই ප්‍රශ්න ටික ජැකි මහත්මිය පළවෙනි ප්‍රශ්න යොමු කරන මාදම්පේ පහන්දි නෙළුම් තක්ෂිලා ලස්සන නාමයක් පහන්දි අහනවා. ඇයට තිබෙන්නේ කුරුලා සහිත අධික තෙල් සමක්රු ජැකි මහත්මියනේ. හැබැයි කුරුලෑ සඳහා පවතින එක එක වර්ගයේ ෆේස් වොෂ් අරන් තියෙනවලු. දන්නේ නැහැ ඒවල බ්ලීචින් තිබුණාද කියලා දන්නෙත් නැහැ කියලා අය කියනවා. හැබැයි ඒවෙන් කුරුලෑ අඩු උනේවත් නැහැලු. තෙල් පාලනය වීමක් සිද්ධ වුණෙත් නැහැලු. ඉතින් ඒ නිසා තමයි මේ නයිව් හර්බ්ස් වලින් උදව් ඉල්ලුවේ. ඉතින් තවදුරටත් මේ ගැන චුට්ටක් පැහැදිලි කරන්න කියලා අය කියනවා. අධික තෙල් සහිත සමක් තිබිලා ඔබට කුරුලෑ තිබුණා නම් ඒක බ්ලීචින් ආසාදනයක් කියලා හිතන්න අමාරුයි. ඒක කුරුලෑ විය හැකි. නමුත් කුරුලෑ කියලා ගත්තම කුරුලෑ ಜಾති ගොඩක් තියෙනවා. දැන් අපි නිකම්ම බිබිලි ටිකක් මූණේ ආවම අපි කියන කුරුලෑ ඇවිල්ලා කියලා. නමුත් කුරුලෑ ಜಾති අපි ගෙවල් වල ඉන්න ඔබ දන්නේ නැහැ. ඒක රූපලාවන් ශිල්පිනියට හරියට ගිහිලා පෙන්නුවොත් වෛද්‍යවරයෙට පෙන්නුවොත් මොන කුරුලෑ ಜಾතිද කියලා කියයි. ලංකාවේ ගොඩාක් ಜಾති තියෙනවා. ඇක්නි රොසාසේ කියනවා, ඇක්නි වල්ගාරිස් කියනවා, ඇක්නි ජෙනරාලිස් කියනවා, ඇක්නි ගිලියාරිස් කියනවා. මේ ඇහි පිහාටු වල එන කුරුලෑ වලට ඒ වගේ නොයෙකුත් ಜಾති කුරුලෑ තියෙනවා. ඒ හැම එකකටම ප්‍රතිකාර තියෙනවා. එකකට එකක් වෙනස් ප්‍රතිකාර. නමුත් ඔබ නයිව් හර්බ්ස් වලින් දැන් පිහිට පතනවා නම් දැන් ඔබ කියලා තියෙනවා එක එක කුරුලෑ වලට තියෙන ප්‍රොඩක්ට්ස් ගෑව හරි ගියේ නැහැ කියලා. නමුත් හරියටම ඔබ එය හඳුනා ගන්න, ඒ කියන්නේ ඇවිල්ලා අපිට ස්කින් එක පෙන්නනවා නම් කුරුලෑ කියලා අපි හඳුනා ගත්තොත් අපි දෙන්නේ නයිව් හර්බ්ස් කියන බ්‍රෑන්ඩ් එකේ යටතේ එන ටී ට්‍රී කියන ඔබට තිරේ දිස් වෙන කොළපාට ෆේස් වොෂ් එකක්. ටී ට්‍රී ෆේස් වොෂ් එක තමයි පාවිච්චි කරන්න ඕනේ. ඒකත් එක්ක හමට ගැලපෙන, ඒ කියන්නේ තෙල් සහිත සමට තියෙන ඩේ ලෝෂන් එක දවල් කාලටත්, තෙල් සහිත සමක් කියලා සඳහන් කරලා තියෙන නයිට් ක්‍රීම් එක රාත්‍රී කාලයටත් පාවිච්චි කළ යුතුයි. ගොඩක් අය ක්‍රීම් ගන්න බයයි, තවත් තෙල් වෙයි එහෙම කියලා. නෑ, එහෙම එකක් නෑ. ඔයිලි ස්කින් එකටමයි ඒක හදලා තියෙන්නේ. දවල්ට දේ ලෝෂන් එක ගන්න ඕනේ, රාත්‍රී කාලයට නයිට් ක්‍රීම් එක ගන්න ඕනේ. ටී ට්‍රී ෆේස් වොෂස් ඕන තරම් වෙළඳ පොලේ තියෙනවා. ගොඩාක් කොපි කිරිලි දැන් ඇවිල්ලා තියෙනවා. හරීම මං හිතන්නේ අසාර්ථක වෑයමක්, අසාර්ථක ප්‍රඩක්ට්ස් මම කියනවා එහෙම. මොකද කොපි කරන්න ඕනේ, සමනින් කොපි කරන්නේ හොඳ දෙයක්. නමුත් ඒක සම කරන්න බෑ. කොපි කරන්න පුළුවන්, සම කරන්න බෑ. කොපි කරලා නිකන් ඒ පාටට හදන්න පුළුවන්, එහෙම නැත්නම් ටී ට්‍රී කියලා ගහලා සඳහන් කරලා හදන්න පුළුවන්. නමුත් ඒකෙන් ඒ ප්‍රතිඵලේ එන්නේ නැහැ. ඒකට හොඳ උදාහරණයක් තමයි ඔබ ඒවලා තියෙන්නේ. ගොඩාක් දේවල් පාවිච්චි කරා. නමුත් තෙල් සහිත සමේ තෙල් පාලනේ වුණෙත් නැහැ, කුරුලෑ හොඳ වුණෙත් නැහැ කියලා. ඒ හින්දා නයිව් හර්බ්ස් වල ඩේ ලෝෂන් සහ නයිට් ක්‍රීම් එක්ක ටී ට්‍රී ෆේස් වොෂ් එක භාවිතා කරලා අපිට මාස දෙක තුනකින් නැවත ලිපියක් එවන්න, එහෙම නැත්නම් කෝල් එකක් දෙන්න. ඔව්. එතකොට මේ ජාලි ප්‍රදේශයෙන් අපි ප්‍රශ්නයක් යොමු කරන සප්නා නිරංගි. සප්නා අහනවා ඩොක්ටර් අපි දන්නවා ඔබ නිරන්තරයෙන්ම නයිව් රෝස්, නයිව් ෆයානස් නිර්දේශ කරනවා කියලා. නයිව් හර්බ්ස් ආලේපනයත් ඒ වගේ ප්‍රතිඵලදායක ආරක්ෂිතයිද කියලා අහනවා. අය මෙහෙමත් කියනවා. අපි දන්නවා ඉතින් මේ ශේස්ත්‍රයේ ඔබට වැඩි ආදාන නැති නිසා මේකට උත්තර දෙන්න කැමති වෙයිද දන්නේ නැහැ කියලා. මොන වගේ දෙයක්ද කියන්න පුළුවන් වෛද්‍යතුමනි? ඔව්, ඇත්තටම ක්‍රීම් වර්ග ගැන, නයිව් හර්බ්ස් ගැන වැඩියෙන්ම කතා කරන්න ඕනේ ආයුර්වේද වෛද්‍යවරේ. මොකද අපේ ඉෂාරා සඳමිනි ඒ ගැන බොහොම මොනවට පැහැදිලි කරනවා බොහොම ලස්සනට. මම ඒව ගැන කතා කරන්න යන්නේ හේතුව එකක්,
ඒක අනිතක ආයුර්වේද පැත්ත ගැන මම මෙහිමිදගෙන කතා කරන එක මම හිතන්නේ එච්චර සුදුසු නැති දෙයක්. හැබැයි මම දැක්කා මේවා හැදෙන්නේ කොහොමද, මේවයි කොයි විදියටද මේ මේවා අන්තර්ගතය කොයි වගේ තැන්වලද හැදෙන්නේ, කොයි තරම් මේ මේ ප්‍රමිතීකරණයකින් යුක්තද කියන එක දැක්කා. ඒ වගේම මේ මේවට මේ SLS සහතිකය ලබාගෙන තියෙනවා, ඊළාට මේ නිසි අනුමැතිය ලබාගෙන තියෙනවා. ඒ දේවල් දැක්කා. මොකද මගේ කණ්ඩායමේ ඉන්නේ මේ මේවා ගැන අපි එකතු වෙලා හොයලා බැලුවා. ඒත් වෙලදී ඒ වෙලාවදී මම දැක්ක දේවල් විශ්වාසය තහවුරු වුණා. ඒකම මනුස්සයට අපේ රටේ කෙනෙකුට හමට කිසිම හානියක් නොවෙන, ඊළාට කිසිම බ්ලීචින් වර්ගයක් ඒ කියන්නේ ඉක්මනට සුදු වෙන්න මිනිසු රවට්ටන්න දාපු කෙමිකල් රසායනික ද්‍රව්‍ය අඩංගු නොවෙන නයු කියන්නේ අව්‍යාජ කියන එක අව්‍යාජ විදියට හදලා තියෙන නිසා මට ඉතින් ඒක ඇත්තටම ඒ ගැන අවබෝධයක් තියෙනවා. මොකද ඒක නිසා මට කියන්න පුළුවන් කෙනෙකුට බය නැතුව භාවිතා කරන්නට පුළුවන් කියලා. මොකද ඒකෙන් අතුරු ප්‍රතිඵල එන්නේ නැහැ, ඇවිල්ලත් නැහැ. ඒකම ඔය බ්ලීචින් ආසාදන වලට ඉතාමත්ම සුදුසු විසඳුම විදියට දැනට තියෙන දෙයක් තමයි නයිව් හර්බ්ස් භාවිතා කරන එක. ඊළඟට හම නිරෝගිමත්ව පැහැපත් කරන ඒක තමයි කරෙන්න ඕන. නිරෝගිමත්ව පැහැපත් කරන්න නැතුව මේක රෝගයකට ගිහිලා හමේ අඩුම ගන්න තෙතමනේ හරි නැති වෙලා මේක පැහැපත් වෙලා වැඩක් නැහැ. ඒ කියන්නේ අස්වාභාවිකයි. ස්වාභාවික පරිසරයෙන් ලබාගත් මේ ස්වාභාවික දේවල් ඔබත් ස්වාභාවික පරිසරයට අයිති කෙනෙක්. ඔබ මේ භාවිතා කිරීමෙන් මම හිතන්නේ යහපතක් සිද්ධ කරගන්නට පුළුවන්. යහපතක්ම තමයි සිද්ධ වෙන්නේ. අයහපතක් වෙන්නේ නැහැ. මොකද රසායනික ද්‍රව්‍ය, කෙමිකල්ස්, රසදිය, කෝජික ඇසිඩ් වගේ දේවල් කිසිම දෙයක් මේකට අන්තර්ගත වෙන්නේ නැහැ කියලා වගකීමෙන් අපිට කියන්න පුළුවන්. ඔව්. එතකොට ජකී මහත්මියට මේ ප්‍රශ්නේ යොමු වෙන්නේ නයනා රූපසිංහ දෙනියායෙන්. නයනා ඔබ ඉන්නවා කියලා විශ්වාස කරනවා අපිත් එක්ක මේ වෙලාවේ. ඇය කියනවා මේ නයිව් හර්බ්ස් එක පුදුම විද්‍යට අනුකරලා ජකී මේ මේ විදිහටම තමයි කියලා ඉවල තියෙන්නේ. කොමාරිකා රේන්ජ් එකක් ඇවිල්ලා ලෝ. එතකොට 100%ක් ස්වභාවිකයි කියලා කියනවලු. එතකොට හැබැයි ඇලෝ ජෙල් එක කොළපාටයිලු. බ්ලීචින් ආසාදන වලටත් හොඳයි කියලා කියනවලු. ඒ වගේම වයිටින් ෆේස් වොෂ් එකකුත් තියෙනවලු. ඉතින් කොපි කරලා කියන්නේ මිස් ටී ට්‍රී එකකුත් ඇවිල්ලා ලෝ ඒ රේන්ජ් එකේ කියලා කියනවා. දැන් මේකට මොන වගේ උත්තරයක්ද ඔබතුමිට දෙන්න පුළුවන්? ඇත්තටම ඔක දීර්ඝ ලෙස කතා කළ යුතු මාතෘකාවක්. කොපි කරන එක මං හිතන්නේ අපේ ලංකාවේ පුරුද්දක්. ඒක නවත්තන්න බෑ. ඉතින් කොපි කරනවා කියලා ඔබට තේරෙනවා නම් ඒ කොපි කරන ඒවට අත තියන්නවත් යන්න එපා. දැන් ඔබම කියනවා වයිට්නින් ෆේස් වොෂ් එකකුත් තියෙනවලු. හැබැයි ඒ රේන්ජ් එකේම ඇලෝ ජෙල් එකකුත් අපේ එක වගේ කොපි කරලා ඇවිල්ලාලු. ටී ට්‍රීට් කොපි කරලා ඇවිල්ලාලු. ඉතින් ඒ වගේ වයිට්නින් කියන නම තියෙන මොන හරි ප්‍රොඩක්ට් එකක් තියෙනවා නම්, ෆේස් වොෂ් එකක් හරි තියෙනවා නම් අනිත් ඒවා වල වයිට්නින් නැහැ කියලා හිතන්න අමාරුයි. ලේබලේ සමහරලාට ලියලා නැති වෙන්න පුළුවන්. නමුත් අඩංගු වෙලා තියෙන්න පුළුවන්. ෆේස් වොෂ් එකකට රසායනික ද්‍රව්‍යයක් දානවා නම් ක්‍රීම් එකකට නොදයිනේ නැහැ. ඉතින් මම ඒකයි කියන්නේ හැම තිස්සෙම ප්‍රවේශම් වෙන්න ඔය කොපි කරනකොට අසාර්ථක ප්‍රොඩක්ට්ස්, ෆේලියර් ප්‍රොඩක්ට්ස් තමයි ඒ විදිහට කොපි කරන්නේ. දැන් නයිව් හර්බ්ස් එකටත් පුළුවන් නේ කාව හරි කොපි කරන්න. තව මොන හරි දෙයකට වියදම් දරලා ඒක කොපි කරලා ඒ විදිහටම ගහන්න. එහෙම එකක් කරන්නේ නැහැ. අනිත් එක තමයි නයිව් හර්බ්ස් එහෙම නැත්නම් ආයුෆම ආයතනය ගොඩාක් වියදම් කරන්නේ නැව සොයා ගැනීම කරන්න, රිසර්චර්ස් කරන්න, ප්‍රඩක්ට් එක තව දියුණු කරන්නේ කොහොමද මිසක් කොපි කරන්න නෙමෙයි. රංගන ශිල්පීන්ටවත් ඒ වගේ වියදම් කරලා අර ප්‍රඩක්ට් එකෙක් කියලා මේකට ගන්න, මේ ප්‍රඩක්ට් එකෙන් මෙහෙම ගන්න කිය කිය වියදම් කරන්නේ නැහැ. එහෙම ඔෆර්ස් දෙන ආයතනයක් නෙමෙයි ආයිෆම ආයතන. ඉතාමත්ම ගෞරවාන්විත ආයතනයක්. ඒකට අපි ගොඩාක් ගරු කරනවා. ඒ හින්දා ඒකයි මේ ડોක්ටර් මම අපි අවුරුදු 9ක් 10ක් මේකේ රැඳිලා ඉන්නේ ඒ නිසා. මොකද ඉතාමත්ම මේ රෙස්පෙක්ට් කරන්න පුළුවන් කම්පැනි එකක්. මතක තියාගන්න ඔබ ලියලා තියෙන ලිපියේ වගේම ඊටත් එහා ගිහිලා දැන් ග්ලූටතයන් උත් කොපි කරලා තියෙනවා. ඉතින් ග්ලූටතයන් හොඳයි කියලා අවුරුදු 2කට ඉස්සෙල්ලා ආයිෆා මායතනේ තමයි ලංකාවට ඉස්සලාම කිව්වේ. ඉතින් ඉස්සලාම මේ කැප්සියුල් එකකට අඩංගු කරලා ෆයනස් අපේ ෆයනස් කැප්සියුල් එකේ නයි ෆයනස් කැප්සියුල් එකේ ග්ලූටතයන් අඩංගුයි. නමුත් කොපි කරන කෙනා හිතන්නේ ග්ලූටතයන් වචනේ විතරයි. ඒක මොන හරි දෙයකට දාලා ඉවල විකුණන්න පුළුවන් නම් ඔන්න හරි කියලා හිතනවා. එහෙම එකක් වෙන්නේ නැහැ. ඒක තමයි රිසර්චර්ස් වලට වියදම් කරන්න කියන්නේ. රිසර්චර්ස් හොඳ රිසර්චර්ස් කරලා ඊට පස්සේ වෙළඳපොළට දාන්න කියන්නේ ඒකයි. ග්ලූටතයන් නිකාම්ම විතරක්
අපි ගත්තොත් ඇතුළට එහෙම නැත්නම් ඉන්ජෙක්ෂන් මාර්ගෙන් එහෙම නැත්නම් කැප්සියුල් මාර්ගෙන් අපිට ඉන්න වෙන්නේ කරුවල කාමරයක් අස්සේ. මොකද අවුවවත් වැටෙන්න හොඳ නෑ හැමත ග්ලූටතයින් විතරක් ගත්තොත්. අවුව වැටුනොත් හැමත අපේ ප්‍රොඩක්ෂන් එක මෙලනින් ප්‍රොඩක්ෂන් එක නැහැ. ග්ලූටතයින් වලින් පිච්චිලා යනවා. එතකොට වෙන්නේ ඉබේම හැමේ පිළිකාවක් හැදෙනවා. ඉතින් ඒව මුකුත් දන්නේ නැතුව නිකාම ග්ලූටතයින් දානවා කැප්සියුල් එකකට. කැප්සියුල් එකේ බෙහෙත් අඩංගුද නැද්ද කියලා බලන්නේ. මැංගනීස් සිලිකන් සෝඩියම් අඩංගු කැප්සියුල් වල ග්ලූටතයින් දැම්මා කියලා පැහැපත් සුදු වීමක් මුකුත් වෙන්නේ නැහැ. ඩැමේජ් එකක් විතරයි වෙන්නේ. ඒව ගැන පොඩ්ඩක් හිතන්න ඕනේ. ඉතින් ඒව ෆේලියර් ප්‍රොඩක්ට්ස්. ඉතින් ඒවට අත තියන්නවත් යන්න එපා. අපිට ගොඩාක් ලිපි ආවා. ඇයි ඕගලම කොපි කරන්න කියලා. අනිත් එක තමයි ලිපියේම ලියලා තියෙන සුරංගේ මේ ඇලෝ ජෙල් එක කොළපාටයි කියලා. ඇලෝ කවදාද කොළපාට? ඇලෝ එළියේ පොත්ත විතරයි කොළපාට. මැදේ ගත්තොත් වර්ණයක් නැහැ. අවර්ණයි. ඉතින් ගොඩක් අය කොළපාටට හදනවා අර ඇලෝ කොමාරික පැලේ කොළපාටයි. ඉතින් කොළපාටයි කියලා ඇතුලේ තියෙන මැදේ කොළපාට නැහැ. ඒ හින්දා ඒවට රැවටෙන්න එපා. වර්ණකාරකයක්වත් දාලා නැහැ අපේ ඇලෝ ජෙල් එකට. රූපලාවන්‍ය ශේස්ත්‍රයේ ගොඩාක් ඔය කොපි කිරීලි තියෙනවා. නමුත් ගොඩක් ප්‍රවේශම් වෙන ප්‍රමිතිය ගැන හිතන්න. ඔබට බ්ලීචින් ආසාදනයක් තියෙනවා නම් වෙන කිසිම දෙයක් ලංකාවේ නැහැ. ඒක මම වගකීමකින් කියනවා. නයිවර්බ්ස් තුලක් තියෙන්නේ ඇලෝ ෆේස් වොෂ්, ඇලෝ ජෙල් සහ නයිව්රෝස් කියන කැප්සියුල් එක. මේ තුන පමණයි. ඊට එහා ගියාම දැන් ඊට කලින් කුරුලෑ ප්‍රශ්නයක් සුරංගි මගෙන් ඇහුවා. කුරුලෑ වලට උනත් ඇය T3 වෙන වෙන ಜಾති ගාලා ඩැමේජ් වෙලා තියෙනවා කියලා මං හිතන්නේ. අපිට රූපරාමුවකුත් තියෙනවා සුරංගි. ඒක බැලුවා නම් තේරෙනවා මේ ළඟදී මේ ඔය කොපි කරලා ගාපු ප්‍රොඩක්ට්ස්, කොපි කරලා ආපු ප්‍රොඩක්ට්ස් ගාලා මූණ වන වෙලා සෛල ඩැමේජ් වෙලා ඒ සෛල ඇතුලේ නරක් වෙලා ඔයගලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ හැමක් ඔබ කැමතිද? මේ කාන්තාව අනුරාධපුර පැත්තෙන් ආවේ ගොඩාක් දුර ඉඳලා එන්නේ. ප්‍රතිකාර වලට එනවා. සතිපතා ඇවිල්ලා ප්‍රතිකාර කරගෙන යනවා. දැන් ගොඩාක් හොඳ සෑහෙන හොඳ තත්ත්වයට අපි හරවලා තිනවා. අපි ඇයගේ තව රූපයක් ගේනනම් ඇව පුළුවන් නම් මේ මෙදිරියට කැඳවගෙන එන්න. බලන්න කොච්චර ඩැමේජ් වෙලාද. අපි කවුරුත් කැමති නෑ ඒ වගේ නරක් වෙච්ච හමක් තියාගන්න. මොකද හැමෝම අහන්න ගන්නවා මොනවද මූණට උනේ. ඔය කොපි කරපු ප්‍රොඩක්ට්ස් ගහලා වෙච්ච දේ. ඉතින් ඕගලන්ට ඕනේ නම් ඕගලන්ගේ සුව කැමැත්තෙන් ඒ වගේ කරගන්න කැමති අය පාවිච්චි කරාට කමන්නේ. නමුත් අර දූවගෙන එනවා අම්මා ළඟට දුවන් එනවා වගේ වැරදි කරපු ළමයි ටික අනේ අපිව සුව කළා දෙන්න කියලා. ඉතින් අපි එක්කෙනෙක්වත් අතාරින්නේ නැහැ. අපි අනිවාර්යෙන් සුව කරනවා. නමුත් ඒකට ගොඩාක් කල් යනවා. ගොඩක් වියදමක් දරන්න වෙනවා. ඔව්. ඉතින් මේ පිළිබඳව හරියට තොරතුරු දැනගන්න ඇයි කිව්වා වගේම අපි දුරකථන අංක මතක් කරා නම් 077 01 037 97 7 077 01 037 97 8. ඇයි කිව්වා සේම හරියට තොරතුරු දැන කියාගෙන ප්‍රමිතිය විශ්වාසය ගැන හොයලා බලලා මේ දේවල් පාවිච්චි කරන්න. ඔබට මතක් කරා නම් නිෂ්පාදනය ඔබට ඉල්ලක්වන්නේ ආයුෆා මනියුත්‍රා පුද්ගලික සමාගම මා එළිය ජායල ප්‍රදේශයේ. ඉතින් වෛද්‍යතුමාට මේ ප්‍රශ්නය යොමු වෙන්නේ සුනන්දා නෙල්ලම්පිටිය තමයි ප්‍රශ්න යොමු කරන්න යක්කල ප්‍රදේශයෙන්. එයා අහනවා වෛද්‍යතුමනි, අනේ ඩොක්ටර්, මේ ග්ලූටතයන් තිබෙන අනුකරණයක් නයිෆ් යානස් වලට වැඩි දියුණු වෙලා කියලා දැන් මාකට් එකේ තියෙනවලු. එතකොට නයිෆ් යානස් එක වගේ නෙමෙයි, හැබැයි මැංගනීස්, සිලිකන්, සෝඩියම් මෙහෙමත් තියෙනවලු. තව පොඩ්ඩෙන් එයා නොහිටියා නම් ඇගේ ඥාති සහෝදරිය මේකට අහුවෙලා ලොකු ප්‍රශ්නයකට මැදිහත් වෙන්න තිබුණා කියලා කියනවා. මේ පිළිබඳව වෛද්‍යතුමාට තියෙන මොන වගේ මතයක්ද? ඔව්, මැංගනීස්, සිලිකන්, සෝඩියම් තියෙනවා නම් ඒක ආහාර අතිරේකයක් නෙමෙයි, ඒක බෙහෙත් වර්ගයක්. බෙහෙත් වර්ගයක් ගන්න ඕන නම් ඔබගේ පවුලේ වෛද්‍යවරයා හමු වෙලා වෛද්‍ය නිර්දේශය මත පමණක් ගන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. ආහාර අතිරේකයක තියෙන්න බෑ මැංගනීස්, සිලිකන්, සෝඩියම් වගේ දේවල්. ඒක පරිණිකාරණය. දෙවෙනි එක තමයි ග්ලූටතයෝන්. ග්ලූටතයෝන් කියන්නේ හමේ වර්ණක සෛල වල නිපදවන වර්ණක අඩු කරන්න ඒ එන්සයිම වල ක්‍රියාකාරීත්වයට බාධා කරන්න තියෙන දෙයක්. එතකොට ග්ලූටතයෝන් වලින් එන්සයිම හරහා වර්ණක නිෂ්පාදනය යම් ආකාරයකට අඩාල කරනවා. එතකොට අපේ රටට, අපේ ආසියාවට අදාළ වර්ණය තමයි අපිට තියෙන්නේ මේ රන්වන් පැහැය. ඉතින් මේක ගොඩාක්ම අඩාල කරොත් සිද්ධ වෙන්නේ හිරු එළියෙන් ලැබෙන අහිතකර ප්‍රතිඵලය අත්විඳින්න වෙනවා. මොකද අපි නිතරම හැම තැනකම හිරු එළියට අනිරාවරණය වෙනවා. ඒක බොහොම භයානක තත්ත්වයක්. මොකද හිරු එළියෙන් ආරක්ෂා වෙන්න අපිට මේ වර්ණක සෛල වලින් නිපදවන මේ වර්ණකය
අවශ්‍යයි. ඒක තමයි ආසියාතික රටවල් එක මිනිස්සු ටිකක් තලෙලු කළු පාට වගේ කියලා කියන්නේ. ඉතින් ඒක ඒ ස්වාභාවිකව ස්වාභාවික පරිසරයෙන් අපි හැමෝටම ලැබෙන දායාදයක්. ඉතින් ඒක නැති කරන්න ග්ලූටතයෝන් විතරක් ගත්තොත් හාමේ තියෙන වර්ණක සෛලවල වර්ණක නිෂ්පාදනය නැවතිලා හාමට හිරුවිලියෙන් ලැබෙන අහිතකර කිරණ නිසා වෙනත් සෞඛ්‍ය ගැටලු වලට හම කළු වෙනා ගිහිල්ලා අවර්ණ වෙලා ගිහිල්ලා හමේ නිරෝගිකම නැති වෙලා ගිහිල්ලා වෙන වෙන ප්‍රශ්න ඇති වෙන්නට ඉඩ තියෙනවා. ඉතින් එතෙන්දී අපි බලන්න ඕන දෙයක් තියෙනවා, වර්ණක සෛල වල වර්ණක නිෂ්පාදනය නිසා එහෙම වුණොත් අඩු වෙන හැම වුණොත් ඒකට ප්‍රතිකාරය, ඒකට ප්‍රතිකාරණයක් විදිහට අපි නයු ෆයානස් වලට දාලා තිනෝ බීටා කැරොටින්. බීටා කැරොටින් වලින් සිද්ධ වෙන්නේ අහිතකර කිරණ වලින් මුළු ශරීරයම ආරක්ෂා කරන එක. නමුත් එහෙම රිසර්ච් එකක් කරලා ඒක ප්‍රතිඵලයක් හැටියට තමයි නයු ෆයානස් හදලා තියෙන්නේ. බීටා කැරොටින් සමග එකතු කරලා ග්ලූටතයෝන්. නමුත් මම හිතන්නේ එහෙම නැත්තම් ග්ලූටතයෝන් විතරක් ගන්න එක, දැන් අර ඔයා අහලා තියෙනනේ ඉන්ජෙක්ෂන්, ඉන්ජෙක්ෂන් වලදී ගන්න ග්ලූටතයෝන් ගහපු ගමන් මොකද වෙන්නේ? සුදු වෙනවා. සුදු වුණ ගමන්ම එයාට අවුවට නිරාවරණය වෙන්න බෑ. අවුවට නිරාවරණය වුණ ගමන්ම කරපොත්ත වගේ අමුතු සුදු පාටක් එනවා. ඒක හොඳ නෑ. ඒක කැතයි එක පැත්තකින්. හැබැයි සුදු වෙනවා. ඒ එක්කම ඉරුවෙලියේ, ලංකාව කියන්නේ පුදුම විදිහට අවුරස්නේ තියෙන රටක්නේ. ගේ ඇතුලේ හිටියත් අවුරස්නයක් නැති. එතකොට ඒ හිරුවෙලියෙන් එන ඒ කිරණ ඇඟට ඇතුළු වෙනවා. එතකොට ඒ ආරක්ෂාව නැති වෙලා යනවා. එතකොට ඒකෙන් වෙන්නේ නිරෝගීකම ගිලිහිලා යාමක් පමණයි. ඔව්. එතකොට සේරුවාවිල රේඛා ජයකුඩි මහත්මිය අපිට ප්‍රශ්නයක් යොමු කරනවා. ජැකි මහත්මිය යොමු කරන්න කියලා මාස 8ක් තිස්සේ නයිරෝස් ඇලෝ ෆේස් වොෂ් ඇලෝ ජෙල් එයා පාවිච්චි කරනවලු. ඒකෙන් ඔබට හිතා ගන්න පුළුවන් නේද කියලා අහනවා. යාට තිබ්බ ආසාදන ප්‍රමාණය. එතකොට දැන් යාට හිතනවලු ජගේ මහත්මියනේ සම්පූර්ණයෙන් සුව වෙලා කියලා. හැබැයි දැන් ඒව නවත්තලා නයිව් හර්බ්ස් එකේම ඩේ නයිට් වගේ වට යන්නත් පොඩි බයක් තියෙනවලු. ඔව්. ඉතින් බයක් තියෙනවා කියන්නේ දශමයක් හරි තව ඇතුලේ ආසාදනය තියෙනවා නම් දැන් එළියෙන් සුවයි කියලානේ ඔයගලන්ට පේන්නේ. ඇතුලේ පොඩ්ඩක් හරි තියෙනවා නම් ඒ ආසාදන තත්ත්වයේ සෛලවල නැවත ඒක පොඩ්ඩක් පිට දාන්න පුළුවන්. ඉතින් මම කියන්නේ මාස 8න් හරියටම නවත්තන්න නැතුව තව මාසයක් දෙකක් භාවිතා කරන්න. ඔබට බ්ලීචින් ආසාදනයක් තියෙනවා කියන එක දැනෙනවා. මොකද ඒ තුන පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් ඇලෝ ෆේස් වොෂ්, ඇලෝ ජෙල්, නයිබ්‍රෝස් පාවිච්චි කරන්නේ බ්ලීචින් ආසාදනයක් තියෙද්දි. ඉතින් තව පොඩ්ඩක් මාසයක් දෙකක් ඔය ඉවසුව වගේම ඉවසලා ඊට පස්සේ ඩේ ලෝෂන් නයිට් ක්‍රීම් වලට යන්න. ඔබට නයිබ්‍රෝස් එක දිගටම ගන්නත් පුළුවන්. නමුත් පැහැපත් වෙන්න කැමති නම් තවත් ඉන්නටත් වඩා ඒ වගේම ලප කැලල් තියෙනවා නම් ඒවා යවා ගන්න ඕන නම් නයිෆ් ඇනස් කැප්සියුල් එක ගන්න. මම හිතන්නේ ડોක්ටර් ඉතාමත්ම ලස්සනට කිව්වා තේරුම් කළා කොහොමද ග්ලූටතයන් එක්ක මේ බීටා කැරොටින් තියෙන්නේ කියලා. තව ෆයනස් ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙනවා අපේ අකාය බෙරි, වීට් ජර්ම් ඔයිල්, පයින් බාක් එක්ස්ට්‍රැක්ට්, ඒ වගේ සංඝටක 29ක් තියෙනවා. ඒ ඔක්කොම එකතු වෙලා තමයි ෆයනස් එක ඇති වෙන්නේ. ඒ ෆයනස් එක අර ડોක්ටර් කිව්වා වගේ අර තැම්බිච්ච සුදවත් කැත සුදන් නෙමෙයි නේ ડોක්ටර්. ඉතින් ඒක ඇත්තටම ඒ ડોක්ටර් කිව්වේ ග්ලූටතයන් විතරක් ගත්තොත් එන සුද. නමුත් මේකෙන් එන්නේ ලස්සන රන්වන් පැහැති සමක්. එහෙම ආපු සම ඊට පස්සේ පවත්වාගෙන යන්න රැක ගන්න විතරයි ඕනේ. අනවශ්‍ය ලෙස ඔය කොපි කරන ඒවට රැවටෙන්න එපා. මොකද කොපි කරා වුණාට මතක තියාගන්න කැප්සියුල් එකක් වුණත් ඔය ග්ලූටතයන් දාලා බෙහෙත් අඩංගු කැප්සියුල් එකකට විකුණන්න හැදුවට ඒවා සැබෑ ආහාර අතිරේක නෙමෙයි. පළවෙනි දේ එක සොෆ්ට් ජෙලටින් නෙමෙයි. සොෆ්ට් ජෙලටින් නෙමෙයි නම් ඒක ආහාර අතිරේකයක් නෙමෙයි. ඒක තමයි ලේසිම දේ. සොෆ්ට් ජෙලටින් එකක් කොපි කරන්න ඉඩ තියෙනවා ඉස්සරහට. දැන් මේ යන විදිහට හැමදේම කොපි කරනවා. ඉතින් සොෆ්ට් ජෙලටින් උනත් කොපි කරන්න ඉඩ තියෙනවා. නමුත් මතක තියාගන්න බෙහෙත් අඩංගු නම් ඒක කොහොමටත් ආහාර අතිරේකයක් වෙන්නේ නැහැ. මොකද ISO කියන ෆුඩ් ඇන්ඩ් සේෆ්ටි කියන තත්ත්ව සාතිකයේ කීයටවත් ඒ ප්‍රොඩක්ට්ස් වලට ලැබෙන්නේ නැහැ. ඒ හින්දා කවුරු කතා කරත් මං හිතන්නේ දැන් මේ වෘත්තිමය වෛද්‍යවරයෙක් නිසුරංගි දැන් බලන්න ડોක්ටර් බය නැතුව කටපුරා කියනවනේ නයිරෝස් නයිෆෑනස් කියන වචන. ඔය කියන කොපි කරන ප්‍රොඩක්ට්ස් කොච්චර ડોක්ටර්ස්ලා ආවත් ඒ වචනේ කියන්නේ නැහනේ. ආහාර අතිරේක ගන්න ආහාර අතිරේක ගන්න කියනවා මිසක් හොඳට ඇහුම්කන් දුන්නොත් ඒ ප්‍රොඩක්ට් එකේ නම කියන්නේ නැහැ. නම කියන්න බෑ. නම කිව්වොත් වෛද්‍ය සභාවෙන් ප්‍රශ්නයක් වෙයි. මොකද ඒක බෙහෙතක්. බෙහෙත් විකුණන්න බෑ මාධ්‍යේ. මතක තියාගන්න ආහාර අතිරේකයක් කිසිම වෛද්‍ය නිර්දේශකින් තොරව ඔබට ගන්න පුළුවන්. බෙහෙතක් නම් වෛද්‍යවරයෙක් ඔබට නිර්දේශ කළ යුතුමයි.
ඔව් ඒ නිසා තමයි අපි නිරන්තරයෙන්ම ස්වර්ණවාහිනී වැඩසටහන් තුළට ප්‍රවීණයා නීශේෂ්ත්‍රයේ හසල දැනුමක් ඇති පිරිස සම්බන්ධ කරගන්නේ විශේෂයෙන්ම ජේෂ්ඨ රූපලාවන්‍ය ශිල්පීන් ශිල්පිනියන් වෛද්‍යවරුන් ඒ කියන්නේ නිලලත් හොඳ පළපුරුදු වෛද්‍යවරුන් ඒ නිසා මම හිතන විශ්වාසය ඔබට ගොඩ නැගී කියලා විශ්වාසය අපිට තිබෙනවා 077.1.0.397.077.1.0.397.8 දුරකථන අංක විවෘතයි මේ මොහොතේ සිට ඔබට කතා කරන්න පුළුවන් අයිෆෝම් අයන් නියුට්‍රා පුද්ගලික සමාගම මාලිය ජාලය ප්‍රදේශයෙන් තමයි නිෂ්පාදනය ඔබ අතට පත් වෙන්නේ. ඉතින් අපි ස්තුතිවන්ත වෙනවා වෛද්‍යතුමා විශේෂම මාතර ගොඩගම සහන වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රධාන වෛද්‍ය දේශමාන්‍ය එල්.පී. සඳරුවන් වෛද්‍යවරයාට ස්තුතිය සුබ දවසක් ඔබතුමාට. ඒ වගේමයි ජේෂ්ඨ රූපලාවන්‍ය ශිල්පිනී ජැකී අපොන්ස මහත්මියනි ඔබටත් ස්තුතිවන්ත වෙනවා. එහෙමනම් ලස්සන වීමේ රහස් ගැන ඔබට කියලා මේ විශේෂාංගයෙන් සමු ගන්නවා. නමුත් තවත් දවසකදී කතා කරමු මේ නිෂ්පාදන පෙළ ගැන. එම වැඩසටහන ඔබ වෙත ගෙන ආවේ පැහැපත් බව ආරක්ෂා කිරීමට Life Herbs නිරෝගී පැහැපත් සමකට